උනුසුම්පුවත් එසැනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වී ඇති ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන බව ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා බලධාරීන් සමග වොෂින්ටනයේ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ලෝක බැංකු ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආධාරයක් ලබා දීමට නියමිත බවයි. අදාළ මුදල ලෝක බැංකුවේ COVID-19 සෞඛ්‍ය ව්‍යාපෘතියෙන් ලබා දීමට නියමිතයි. ඊට අමතරව ගෑස්, ආහාර, බීජ සහ පොහොර ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමටද සහාය වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බවත් අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පෙන්වා දෙන්නේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමග සමීපව කටයුතු කර අනෙකුත් සියලු පාර්ශ්වකරුවන් සමග එක්ව අර්බුදය කාලෝචිත ලෙස විසඳා ගැනීමට සහාය වන බවයි. අප්‍රේල් 18 සහ 22 යන කාලය තුළ ඇමරිකාවේ වොෂින්ටනයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මස්සයිරෝ නොසාකි විසින් ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ණය වැඩසටහන සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා බලධාරීන් සමග ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බව අදාළ නිවේදනයේ සඳහන්. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ එහි සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම වත්මන් අර්බුදය තුළ දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විශ්වාසනීය උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය එම සාකච්ඡාවලට ඇතුළත් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ණය හිමියන් සමග සහයෝගී සංවාදයක නිරත වීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සැලැස්ම පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්මම අපිව subscribe කරන්න.